අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අද දිනේ වාර්තා වූ කොරෝනා මරණ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 50 ඉක්මවා යයි කොරෝනා ආසාදිත මරණ බුහුම දානේ ගැන අවසන් තීන්දුව විද්වත් කමිටු වාර්තාවෙන් පසු මෙතෙක් ඒ පිළිබඳ කිසිදු අවසන් තීරණයක් ගෙන නැහැ ඇමති පවිත්‍රා කියයි කොළඹ කොරෝනා අවධානම ඉහළට කොළඹ දිස්ත්‍රික්කයේ දින 5කට කොරෝනා රෝගීන් 10 ඉක්මවයි මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 11000 පසු කරයි අදත් ඩ්‍රෝන යානාමගින් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් අත්අඩංගුවට කොරෝනා මරණ ගැන අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ කොරෝනා උණුසුම් කළ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට ආ උගතුන් අද වහලුන් බවට පත් වෙලා අශෝකගෙන් චෝදනා කොරෝනා නිසා ආර්ථිකයට බලපෑමක් තිබුණත් රට පවත්වාගෙන යන්න රජයට පුළුවන් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සිදු වූ කොරෝනා මරණ පහක් පිළිබඳව තොරතුරු අද රාත්‍රියේ 7 පමණ වන විට වාර්තා වුණා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 50 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 53ක්. COVID-19 වෛරස් ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණ පහක් පිළිබඳ තොරතුරු අද පස්වරුව වන විට වාර්තා වුණා. මෙලෙස මියගිය පුත්කලින් අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්ද වනවා. ඇය නිවසේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය දියවැඩියව සමග COVID-19 වෛරසය ආසාදනය වීමයි. අද දින වාර්තාව කොවිඩ් මරණ 5 අතර හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද වනවා. ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියව මූලික රෝහල වෙත මාරු කරේවා. එම රෝහලේදී මිය ගොස් තිබෙනවා. එසේම රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබුණා. අද දින වාර්තාව COVID-19 මරණ අතර කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුත්කලින් දෙදෙනෙකුද ඇතුළත් වෙනවා. ඔවුන් අවුරුදු 64 සහ 78 යන වයස්වල පසුවන්නන්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 53ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා තහවුරු කළා. මෙතර කොළඹ මහනගර සභා සීමාවේ නිරෝධායනයට ලක් වී ඇති නාගරික මහල් නිවාසවල ජීවත් වන ජනතාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මෝදරෝයන, සිරිමුතුයන, සිරසඳ සෙවන, රන්දියුයන, මෙත්සඳ සෙවන, මිනිචය සෙවන, රන්මිත් සෙවන, සත්හිරු සෙවන සහ NHS මහල් නිවාසවල සහ මාලිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ අවධානයට යොමු කර තිබෙනවා. ඒ අනුව රෝග සඳහා ඖෂධ ලබා ගන්න රෝගීන් කොරෝනා ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ එහි සංකූලතා වළක්වා ගැනීම සඳහා දිගටම එම ඖෂධ ලබා ගත යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කළා. දීර්ඝකාලීන බෝ නොවන රෝගයකට ඖෂධ ලබා ගන්නා බව එම මහල් නිවාසවල වෙසෙන ජනතාව එම මහල බාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරී අදාළ කළමනාකාරවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දන්වනවා. එහිදී නම, වයස, ලිපිනය සහ සාමාන්‍යයෙන් බෙහෙත් ලබා ගන්නා බෙහෙත් ශාලාවේ හෝ රෝහලේ නම අදාළ නිලධාරියාට ලබා දිය යුතුයි. මෙතර COVID-19 වැළඳී මියගිය පුත්කලින්ගේ මෘතදේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරුචි මහත්මිය මෙලෙස අදහස් පළ කළා. COVID-19 රෝගය වැළඳී මියගිය පුත්කලින්ගේ මෘතදේහයන් භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබා දීමට නියමිතව තිබෙනවා ඔවුන්ගේ වාර්තා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මේ කාරණය මතුවෙච්ච අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එනිසා ඒ වාර්තා මා වෙත ලැබුණු පසු අවසාන තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට හඳුනාගෙන තිබුණා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් මෙවන විට වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 172ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
හිනිතුම පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනෙකු ස්වයං නිරෝධහනියට යොමු කර තිබෙනවා. හිනිතුම පොලිසිය මගින් අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් පසු එම පියවරගත් බවයි පොලිසිය සඳහන් කළේ. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ජපානයේ නරීටා හි රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු අදාළියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව ගුවන් මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විශේෂ සැලසුමකට අනුව කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගන්නා බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමත් සමග විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කෙරුණා. गत वो पैविसी हतरे वैडिम कोरोना आसादितीन सहा मरण संख्यावक अमेरिकाविन वार्तावी तेपिनवा यारो गत वो पैविसी हतरे अमेरिकाविन नवा आसादितीन एक लक्ष पनास नवदहस हद्से असुतुनक वार्तावी यदि अतर यानो इरट समस्त आसादितीन की संख्यावदेक वुने एक कोटी असु हाय लक्ष नवदहस नवसी पनास नवयाकले साई दैनिक मरण 1141ක් සමග මුළු මරණ සංඛ්‍යාව 248539ක් ලෙස සරහන් වුණා. නවසීලන්තය තුළ නැවතත් COVID-19 වෛරස ව්‍යාප්තියක් හටගැනීම අවධානමක් මත වී තිබෙනවා. එරට ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් යන නගරවලින් ආසාදිතයින් 3 දෙනෙකු මෙවන විට වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත ආග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් විසින් අනතුරු එක්වීමේ නිවේදන නිකුත් කරති බවයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ආසාදිනේ වී මාර්ගවල ඇදවැටි පුද්ගලින් වියකොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලින් සොයා විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ මේ වන විට කොවිඩ් මරණ සිදු වී තිබෙනවා. එකම එක අවස්ථාවක පමණක් යාචකෙක් මහා මාර්ගයේදී මිය ගියා. කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මරණයක් හැටියට වාර්තා වුණා. නමුත් දැන් 40 ගණනකට ආසන්න මේ මරණ වලින් එම මරණය පමණයි මහා මාර්ගයේ පුද්ගලයෙක් මිය ගියේ. ඔහුත් යාචකයෙක් නිසා ඒ ආකාරයට කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිය ගියේ. නමුත් විවිධ මාධ්‍ය ජාලාවල වෙබ් අඩවි වල සඳහන් කර තිබෙනවා පින්තූරත් සමගින් රටේ විවිධ ස්ථානවල මහා මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට මේ ගැනත් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අපි නිරන්තරයෙන් සඳහන් කරනවා මීට පෙර අවස්ථාවේදී පුද්ගලයන් 1000 දිනක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදු වුණා. විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති බෙදා හැරීමට අදාළව අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඒ වගේම රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතන වලට යම් ආකාරයකින් ද්වේෂයක් ඇති කරන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති ශ්‍රියා කිරීමෙන් බෙදා හැරීමෙන් ෆෝවර්ඩ් කිරීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන් යානා යොදා ගනිමින් සිදු කරන මෙහෙයුම් අදත් ක්‍රියාත්මක කෙරුණා. හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඩ්‍රෝන් හා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදු කිරීමට ඊසිට පියවර ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව සිදු කරන විශේෂ මෙහෙයුමකට අනුවයි. ඒ අනුව අද දිනත් එලෙස සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. හෙලිකොප්ටර් යානා ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ඊයේ දිනේදී පුද්ගලින් 15ක් අත්අඩංගුවට ගනු ලැබුවා. අද දිනේ මෝදර කොළඹ උතුර ප්‍රදේශයේ වගේම ගල්කිස්ස හොරණ ප්‍රදේශ වුවනින් ආවේශණයට ලක් කරා. නමුත් අද දිනේදී අපිට පුද්ගලින් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව ඊයේ දිනේදී සහ අද දිනේදී මෙම ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යොදාගෙන කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට සංචාරන සීමාවන් වලට බලපාන හුදෙකලා ප්‍රදේශවලට බලපාන නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ 22 දෙනෙක් ඊයේ සහ අද දිනේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
COVID-19 වෛරසය සඳහා භාවිත කළ හැකි එන්නතක් ජනතාව සඳහා ලබා දීමට තවත් මාස 6ක පමණ කාලයක් ගත වනු ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් කට්ටල දෙකක් සුදුසුයි කියලා. රැපිඩ් ඇන්ටිජන් කට්ටල දෙකක් නෙවෙයි ගණනාවක් ලෝකේ නිෂ්පාදනය වුණා. බොහෝ දේවල් වල එන ප්‍රතිඵල වැරදි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා දෙකක්. ඒ දෙකේ කට්ටල අපිට ලැබිලා තියෙනවා. නමුත් ඒ පරීක්ෂණයක් වුණත් අපේ රටේ කොයි වගේ තත්ත්වයන් වලදීද එය සාර්ථක වෙන්නේ? कोई वगे कंडम मे तवम एक वैक्सीन एन तक जनतावट पोदे लबादीम सन्ध तत्ट अवधियट पेमील नह एम वैक्सीन तम एन तक बलापत्न्े तव मस हयाकवत गत वेकल नीसिये मेद भागे वेकल तमय लोक सौख्य संविधान वगेम अनीत निष्पादन आयतन हेम तनक अस्तमेन्तूतिये नमूते एनत एनकोट අපිට සූදානමක් තියෙනවා මේ විශාල ජනකායකට කෙටි කාලයක් තුළදී ඒ ලබා දීමට එය පවත්වාගෙන යෑමට අවශ්‍ය ශීත දාමය පවත්වාගෙන යෑම ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම ඒ වගේ දේවල්. ඉතින් ඒ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළත්ව සකස් කරපු කොවැක්ස් ෆැසිලිටි කියලා ආයතනයක් තියෙනවා සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානය තුලින් මේ රටේ ලෝකයේ හැම රටකම අවම වශයෙන් 20%ක ජනතාවට මේ එන්නත ලබා දීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ඉතින් ඒක ලබා දීම දැම්ම සිද්ධ වෙන්නේ නැහැ. එන්නත ලැබෙන්න ඕන. එන්නත available නැත්නම් ඒ එන්නත ලෝකයේ නිෂ්පාදනය පටන් ගන්න ඕන. තාමත් තියෙන්නේ හැම එන්නතක්ම පරීක්ෂණ මට්ටම. COVID-19 ආසාදිත මෘතදේහ හැන්ඩල් කරන නැත්නම් අපි අල්ලන කරන එකට කරන කටයුතු කාරණාවල්දී යම්කිසි පුද්ගලයෙක් ආසාදිතයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරලා තියෙන්නේ ඒ වගේම සංචරණ සීමාවන් පනවා ඇති සුළු ප්‍රදේශ කීපය තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට විශේෂ අවසරපත් උගදෙනෙක් අපෙන් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාව ගැන සලකලා බලලා බොහෝ දෙනෙකුට ඒ අවශ්‍යතාවය අනුව සලකලා බලලා මේ ආයතනපත් දීමට කටයුතු කරනවා. පසුගිය දින 5 ඇතුළත පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතින් 1083ක් වර්තා වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ වර්තමාන තත්ත්වයේ තමයි අපි යම් අවදානම් සහගත සහ ඒ වගේම යම් සංකීර්ණ තිබුණට වඩා සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි අපිට පේන්නේ. මේ මිනුවන්ගොඩින් ආරම්භ වෙච්ච ඊට පස්සේ පෑලියගොඩට ව්‍යාප්ත වෙච්ච මේ පොකුර 12,000 සීමාව ඉක්මවලා තියෙනවා. එතකොට මේ 15,000 වාර්තා වෙනකොට 5,000කට අඩු ගානක් තමයි රෝහල් ගත වෙලා ඉන්නේ. ඒක අපේ පද්ධතියට කරගෙන ධාරිතාවත් එක්ක අපි ඉස්සරහට යන්න ලැබු ජයග්‍රහණයක් විදිහට අපි දකිනවා. අපිට පහුගිය සතිය වගේ කාලය තුල අපි දකින විශේෂම ලක්ෂණේ තමයි අපේ කලින් ප්‍රධාන අවධානය යොමු වෙලා ගම්පහ දිස්ත්‍රික්කයේ අවධානයෙන් අපි ගම්පහ තරමක් ඈත් වෙලා කොළඹ දිස්ත්‍රික්කයට අවධානම ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගත වන ස්වභාවයක් අපි දකිනවා. පහුගිය දින 5 විතරක් ඇතුළත අපිට කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් රෝගීන් 1083ක් වාර්තා වීම හරහාම ඉතාම පැහැදිලි පණිවිඩයක් කියවෙනවා. සමස්ත කොළඹම අවධානම් කියලා මේකෙන් අදහස් වෙන්නේ නැහැ. ප්‍රදේශ කිහිපයක තමයි මේ අවධානම තියෙන්නේ කියලා අපිට මේ සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. කොළඹ නගර සභා සීමාව ඇතුළත දවසකට රෝගීන් 200කට වැඩි ගාණක් දෛනිකව වාර්තා වෙන ස්වභාවයක් අපි දකිනවා. ප්‍රධානම අවධානම තැන තමයි කොළඹ නගර සභා සීමාව. දැනටත් අපි ඒක අඳුනගෙන වැඩි PCR ප්‍රමාණයක් පරීක්ෂණ ප්‍රමාණයක් කොළඹ නගරයට ලබා දීලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ අවධානම තක්සේරු කරමින් නගරය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගැනීමේ උත්සාහයක අපි මේ වෙනකොට නිරත වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව විවාදයට ලක් වූ අතර පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් විතරක් මේක කරන්න බෑ. මේකට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරනවා නම් එකම රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එකක් කරන්න ඕනේ. දවස් 7න් පස්සේ කට්ටියගේ පොසිටිව්ද නැද්ද කියලා බලන්න. දැන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා කියනවා කිට් එක ගේන්නේ 5 වෙනිදා 9 වෙනිදා එතුමා මාධ්‍යයට කියනවා තාම ටෙක්නිකල් ඉවැලියුේෂන් කමිටි එකේ මේක තියෙන්නේ තාම ඉවැලියුේට් කරනවා. මේ රෝගය හඳුනා ගැනීම සඳහා තියෙන ප්‍රධාන පරීක්ෂණ වර්ග දෙක PCR පරීක්ෂණත් ඒ වගේම තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකත් ඉමර්ජන්සි යූස් ලිස්ට් එකෙන් යටතේ ලැයිස්තුගත කරලා තියෙනවා. හැබැයි ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ PCR පරීක්ෂණය වෙනුවට කරන එකක් නෙමෙයි. මගේ කතාව දිනවනේ බිම්බුවට බඩ ගෙම්බගෙන හැඩ. ඒ නිසා ඔයගේ ගෙම්බොන්ට මම උත්තර දෙන්නේ නැහැ. මේ මුන් නිසා මේ වගේ වුන් නිසා සර් ෆේල්. මිරිස් කුඩ ගහනවා. අන්න පුවක් ගහරේ ගහනවා. අන්න වැලි හොරා ගහනවා. කසි පුරා ගහනවා. අනේ විහතුන්. අනේ හැඩ නම ලස්සන ජය වේවා. ඔයගේ ගොංජොත්
ගන්නේ පහලෝ ඉඳ ගන්නවා ඔබ දර වදන යතුමනි ඔබතුමා මාතෘකාවට කතා කරන්න එතකොට අවුලක් නැහැ මාතෘකාවට කතා කරන්න දෙන්නේ නැහැ මොකද මේ පාර්ලිමේන්තුවේ වියතුන් වැඩි කොවිඩ් ප්‍රශ්නයක් නැහැලු කොවිඩ් එක හොඳල කරාලු ඔබතුමා හදවතින් අහන්න අද රටේ තියෙන ඇත්ත தත්ත්වය මොකද්ද කියලා පොම්පි ඕපම නැට් ඇස් ගහගෙන හැංගිලා හිටියා දැන් ඇවිල්ලා කියනවා රැපිඩ් ටෙස්ට් වල වෙරිෆිකේෂන් ඕන නැහැලු මෙන්න WHO එකේ කොලේ මොලේ මේ මේ ඔය කෑ ගහන කාර මේක කියවන්න ඕබ් බෑ ඔබතුමාගේ මාතෘකාවට කතා කරන්න ආණ්ඩු අවුරුදු දෙකක් යන්නේ ඉස්සලා ගෙදර අරිනවා සර්වෙල් සර්වෙල් සර්ගේ ආණ්ඩු වේගෙන් මන්නේ අර ඉතින් මම අහනවා අරින් මාත්‍යා තමුන්නාංශයට තාත්තා කිව්වනේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා නා මිනිස්සු මැරනවා කියලා තමුන්නාංශ ජනතාවට කිව්වද අරින්ට බෑ වැඩ අද ජනතාව වෙනුවෙන් කතා ගන්න ලැජ්ජයි ඕඩර් ප්ලීස් කෝටා ෆේල්ලු මං ඉතමත් පැහැදිලිව කියනවා ඔය යුද්ධ කරන කාලෙත් මේ ඉන්න ඔය කිරියල්ල මාත්‍යලා තමයි කිව්වේ ඕන කොනකට යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු ඔය සෙට් එක තමයි ඔය වැත් ඉන්නේ මේ 225ම හැඳි ගෑවියන් කියන්නේ මේ වගේ අනවශ්‍ය කතා කරපුවාම එහෙම වචන ඉවත් කරනවා ඉවත් කරනවා මේ අය උත්සාහ කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කියද කියන මතය මතවාදයක් බවට පත් කරන්න ලොකු උත්සාහයක යෙදෙනවා විනාශ කරපු රටක් බාරගත්තයින් පස්සේ මේ වසංගතය හැසිරෙන විදිය දිහා බලපුවාම අද මේ රජය මේක පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා කියන ඊට වගකීමෙන් කියන්න පුළුවන් ලැබුණ තොරතුරු අනුව රුපියල් 5000ක් වටිනා බඩු තොගයක් නැහැ කියන එක තමයි මේ මිනිසුන්ගෙන් එන ප්‍රතිචාරය 5000 වටිනාකමක් තියෙන බඩු දෙන්නේ නිරෝධානය වෙන පවුල් වලට ඒ වගේ මලු දෙකක් ලබා දෙන්න කටයුතු කරනවා කාලයත් එක්ක මේ ව්‍යසන මාධ්‍යනුත් ලාභ හොයන පුද්ගලයින් මේ අවස්ථාවල් තුලින් මිනිසුන්ව තවදුරට ආපදාවලට මුහුණ දෙන තමුන්නාසලාගේ රජයට පෙරලා තියෙන විශාල වාකියම තමයි වැක්සින් එක කලට වෙලාවට අවශ්‍ය පරිදි ලබා දීම. ඇමරිකාගේ රටවල අද වෙනකොට මේ වැක්සින් එක ගබඩා කිරීම සහ ආරක්ෂා කිරීම ගැන විශාල ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. සබා ධර්මයෙන් ඇති වෙන ආබාධ ටෝනේඩෝ වගේ ඒවා ඒ වගේන් ආරක්ෂා කරගන්න හැටි පවා සැලසුම් කරලා තියෙනවා. පක්ෂය හදන මේ ආණ්ඩුව ෆේල් කියලා කියන ආණ්ඩුව හොඳට මේ කලමනාකරණය කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ඒ තාක්ෂණික සහාය අරගෙන මේ මර්ධන ඉතාමත්ම හොඳට කරනවා. මේ ආණ්ඩුව තනියම තීරණය ගන්නෙ නෑ. විපක්ෂයක් හැටියට අපි ආරාධනා කරනවා ගරු සරත් වංශේකා මැතිතුමා වගේ සාධනීය කරුණු ටික ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තියෙනා එක ගැන තමයි මේ අය කියන්නට පටන් ගත්තේ. බැන ගන්නවට වඩා හොඳයි යම්කිසි සාධක ඔස්සේ මේ සාකච්ඡාව ගෙනිච්චන. ශ්‍රී ලංකාවේ තිබෙන මරණ සංඛ්‍යාව රෝගීන් සංඛ්‍යාව දිහා බලනකොට ඒවා සංසන්දනය කරද්දී අනිත් රටවල් එක්ක මෙන්න මේ දත්ත ඉතා වැදගත්. ප්‍රංශයේ 174 ගුණයක් අපිට වඩා ෆේල්. ඉතාලියේ 25 ගුණයක් ෆේල්. ෆේල් කියන්නේ දැන් ඕගොල්ලෝගේ අප්‍රමිතී නඩුව වඩා අහගන්න. සද්ද නැතුව අහගන්න. ඉන්දියාවේ 4.7 ගුණයක් වැඩි වෙලා තියෙනවා අපිට වඩා. චීනයේ 17 ගුණයක්. හරි ෆේල් තමයි. ඒ අපිට වඩා ෆේල්. බොහොම ස්තුතියි. Thank you. දැන් ටිකක් බොලේ පෑදෙනවා. චීනෙන් ආපු කාන්තාවට චුම්බනයක් දුන්න මේ සෞඛ්‍ය අමාත්‍යතුමිය. සංචාරකව ගෙන්නවා. ඊට පස්සේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා සමහර හයි ක්ලාස් අය ආවා. ඒගොල්ලන්ගේ නිරෝධානය කරන්න බෑ කියලා. පොම්පේ ආවා. නිරෝධානය නෑ. අද ගරු අමාත්‍යතුමියට දෙනවා කලයක්. ඒ අමාත්‍යතුමිය මේක අරන් ගිහිල්ලා අනේ ගඟෙන් දබොස් ගාලා අතාරිනවා. මල කෙලිය වැටුනේ කාගේද ඔළුවට කියලා අපි දන්නේ නෑ. මරණ 20 ඉඳන් මූ මුට්ටිය දැම්මට පස්සේ 48 වෙලා මල කෙලියයි. රජයක් විදිහට කොවිඩ් 19 රෝගය මර්ධනය කරන්න අංශ 10කින් කටයුතු කරගෙන යනවා. ජාතික මට්ටමේ සැලසුම් කිරීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණ. රිස්ක් කමියුනිකේෂන් ඇන්ඩ් කමියුනිටි එන්ගේජ්මන්ට් කියන අංශේ. ඒකෙන් තමයි මේ අවදානම sannivedanayai ජනතා සහභාගීත්වයයි සම්බන්ධයෙන් තියෙන අංශේ. ආවේක්ෂණය, තාක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ කණ්ඩායම්වල රෝගී විමර්ශන. පොයින්ට්ස් ඔෆ් එන්ට්‍රි. වරායවල් ගුවන්තොටුපළවල් පැමිණීමේ. පැය 72කට ඉස්සෙල්ලා PCR ටෙස්ට් කළා තමයි එන ඔක්කොම infection prevention and control කියන අංශය. ඒ වගේම operational support and logistics කියන අංශය. අවශ්‍ය මේ මිලදී ගැනීම කටයුතු කරලා අපට ඒක ලබා දෙනවා. ඒ වගේම maintaining essential health system. විපක්ෂයෙන් ඉතාම ගෞරවණීයලා හිටිනවා. අපි කවුරුත් එකට එකතු වෙලා අපේ ජාතික වගකීම ඉටු කරමු. ලෝක පොපිමල් දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපිමල පැළඳීම අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය දින නිවසේදී ලෝක පොපිමල් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ සේවා මුක්ත බට සංගමය අද දින උදෑසන විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපිමල පළඳවනු ලැබුවා. ලෝකයේ පුරා යුද්ධෙන් දිවිපිදු රණවිරුවන් සිහි කිරීම උදෙසා නොවැම්බර් මාස 11 වන දින ලෝක පොපිමල් දිනය සමරන අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන පොපිමල් දින සැමරුම් උත්සවය කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පිහිටි
රණවිරු ස්මාරකයේ අභියසදී එළමෙන 15 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලැබෙන මුදල් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු වලට වෙන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමේ වයස අවුරුදු 60ට වැඩි වැඩිමහල් නිවාස අපේක්ෂිත විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත නිවාස ඉදිකිරීම කටයුතු සඳහා සහාය ලබා ගැනීම රණවිරු සුබ සාධනයේ වෙනුවෙන් ලොතරැයියක් ආරම්භ කිරීම බ්‍රිතාන්‍ය රාජකීය පොදුරාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය මෙරටට ගෙන එන පොපිමල් සඳහා ශ්‍රී ලංකාවේ රේගු බදු මුදල් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බව ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කරගනිමින් පොපිමල් සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අය කරනු ලබන බදු මුදල් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම සාකච්ඡා කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක් අද සිදු වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය අතර පැවති මෙම හමුවේදී දීපාර්ශ්වීය කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ අතර විශේෂයෙන්ම කොරෝනා ව්‍යසනය සහ එහි අභියෝග පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. රටක් ලෙස කොරෝනා ව්‍යසනය පරාජය කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහයක් විපක්ෂය ලෙස ලබා දෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් පක්ෂපාත බේද නොසලකා නූතන නවීන විපක්ෂයක් ලෙස තමන් කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මහ කොමසාරිස්වරියට අවධාරණය කළා. කෙසේ වෙතත් කොරෝනා මර්ධන ව්‍යාපාරය තුල ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු පිළිබඳව තමන් නිරන්තරයෙන් අවධානය යොමු කරන බවත් ඒ අඩුපාඩු පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථක කොට ජන ජීවිතය සුරක්ෂිත කිරීම උදෙසා බවත් ඒ මහතා ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් එක්ව සිටියා. රටක් ලෙස කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මූලික අරමුණ බව අමාත්‍ය ඩාමල් රාජපක්ෂ මහතා පවසනවා. එයද බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොරෝනා වසංගතයේ මේ ලංකාවට සීමා වෙච්ච වසංගතයක් නෙවෙයි, මේක ගෝලීය වසංගතයක්. සහ මේ වසංගතයට අපි මුහුණ දෙන්න ඕනේ. අද ලෝකෙම මේ වසංගතයට මුහුණ දෙනවා විතරක් නෙවෙයි, තමන්ගේ දෛනික කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු කළා තියෙනවා. ඉතින් අපි රටක් විදියට, අපි ආණ්ඩුවක් විදියට මේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තම වළක්වීම පළවෙනි අපේ අභියෝගය සහ පළවෙනි ප්‍රමුඛතාවය. මේ ව්‍යාප්තම වළක්වීමට උපරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ජනාධිපතිතුමා පත් කළ තියෙන ටාස්ක් ෆෝස් එක නිර්දේශයන්වලට අනුව තමයි අද මේ රටේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ ප්‍රමුඛතාවය ව්‍යාප්තම වළක්වන කොට අපි ජනතාවගේ දිනදා දෛනික ජීවිතයේ ආර්ථිකය කටයුතු ක්‍රියාමාර්ගය අරගෙන යන්න පුළුවන් වෙන්නේ මේක හදලා තියන්නේ. එහෙම නැත්නම් මෙන්නට ආර්ථිකය වශයෙන් කඩන් වැටෙන මිනිසුන් තුන් වෙල කන නැති වුණොත් කොරෝනා වසංගතයට වඩා විනාශයි ඒක. අවසානයේ මන්දපෝෂණයේ ප්‍රමාණය වැඩි වුණොත් පෝෂණ මට්ටම අඩු වෙලා තව අවුරුදු 10කින් 15කින් දරුවෝ මන්දපෝෂණ තත්ත්වෙට පෙළෙන්න පුළුවන්. ඉතින් මේවට අපි මුහුණ දෙන්න ඕනේ. රටක් විදියට, ආණ්ඩුවක් විදියට අපි ඉතාමත් සැලසුම් සහගතව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උපදෙස් පිළිපදමින් ඒ කාර්යතාවය ක්‍රියාත්මක කරන අපි කැප වෙලා ඉන්නවා. අපේ පෞද්ගලික මතය නෙවෙයි මෙතන වැදගත්, සෞඛ්‍ය නිර්දේශ වැදගත්. අපේ පෞද්ගලික මතය මාධ්‍ය ප්‍රකාශ කිරීමත් මේ වෙලාවේ උචිත නැහැ මේ කාලය අනුව. සාධාරණයේ වෙනුවෙන් හඬනගන බවට පවසා පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන් අද වන විට වහල් භාවයට යටත්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. ඊ අයවැයේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඉන්න විද්වත් අය, ඔය වියත්මගෙන් පාර්ලිමේන්තුවට ආපු අය කොහොමද කතා කළේ කියලා. මේ අවස්ථාවේ තමයි මතක් වෙන්නේ වහල්භාවය කියන එක. මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා, පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතටපත් කළ අවස්ථාවේදී පවා ඔබ විසින් පාලකයාගේ ගුණ වර්ණනා කිරීම වහල්භාවයයි. දැන් සිද්ධ වෙමින් පවතින්නේ ජනතාව පිට මේ වරද පටවමින් ආණ්ඩුව මේ වගකීමෙන් ගැලවෙන්න උත්සාහ කරන බව පේනවා. නොවැම්බර් 17 ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන්න කියලා කෙටි චිත්‍රපට විනාඩි 3 බැගින් අමාත්‍යාංශ 70ක් තියෙනවා. වෙල්දා අමාත්‍යාංශයට පුළුවන් වයිමාගේ ගැසට්ටුව, මුදල් අමාත්‍යාංශයට පුළුවන් බැරි බැරි ආව චන්න ජයසුමන මැතිතුමාගේ අමාත්‍යාංශය, දැන් සුදර්ශන පැණිය සංස්කෘතික අමාත්‍යාංශයට, බුවනෙක හෝටලය ඒ චිත්‍රපටිවල නම් එහෙම දාන්න පුළුවන් නේ. මේ ජනතාව රවට්ටමින් මොනවද කළ දේ කියලා අපි අහනවා. මේ වසර තුල අපිට දුන්න මේ විසර්ජන පනත පාර්ලිමේන්තුවේ ඊයේ උදේ, මේක අපේ උදේ මේසේ තියලා තිබුණා. මේකට අනුව ආණ්ඩුවේ වියදම් තියනවා එන අවුරුද්දට රුපියල් බිලියන 4500ක්. ඒකෙන් ණය වාරිකේ අයින් කරාම තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් බිලියන 3500ක්. මේක තමයි මේ උදේ අපිට පාර්ලිමේන්තුවේ එනකොට මේ සුඩ තිබුණේ. අපිට විනාඩි කිහිපයකට කලින් දීපු එකට අනුව
හාරදාස් පන්සියයි අයවැය කතාවේ තියෙන්නේ තුන්දාස් අටසියයි කොහෙතකොට බිලියන හත්සියක් ආගිය අතක් නෑ මේක ගණන් විද්‍යාවක් නේ මෙහෙම කරපු රටවල් වලට අත්වෙච්ච ඉරණම අපි කවුරුත් දන්නවා අපි ඉල්ලීමක් කරාම අඩුම තරමේ 20000ක් දෙන්න කියලා 5000ක දීමනාවක් ලබා දුන්නා හැබැයි ඒ ලබා දුන්නේ දේශපාලන කෝණයකින් බලන ඊයේ අපි පින්තූර දැක්ක අන්තර්ජාලය හරහා විමල් වීරවංශ මහත්මයා ඒ 5000 ලබා දෙනවා උත්සවයක් තියලා එතුමාගේ සාක්කුවෙන් දෙන ආකාරයට තමයි ගෙදරින් ගෙනලා දෙන ආකාරයට තමයි විමල් වීරවංශ මහත්මයා මේ සල්ලි බෙදා දෙන්නේ මේ රජයේ සල්ලි කොවිඩ් තර්ජනීය හමු වේවත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපනයන ඇතුළු ශේෂ්ත්‍ර රසක ඉහළ සංවර්ධනයක් අත්කර ගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බව රාජ්‍ය මාත්‍ය අජිත් දිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාත්‍ය හමුවකදී. කොවිඩ් වසංගතය කියන්නේ ඉතා දැවැන්ත අභියෝගයක්. මුළු ලෝකෙම ඒ අභියෝගයත් එක්ක දැන් ලොකු සටනක යෙදිලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේත් අපි දකිනවා ඒ දැවැන්ත අභියෝගය අපිටත් දැනට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට පසුගිය කාලයේ තුරදී අපි දැක්කා මේ සෑම අභියෝගයකටම උත්තර සෙව්වා. ඒ නිසා තමයි අපි දැක්කේ කෘෂිකර්ම අංශයෙන් අපේ රටේ කොරෝනා වෛරස් එකට පෙර තිබිච්ච තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් අපිට උදා කර ගන්නට පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ අපනයන නැවත වරක් යථා තත්ත්වයට පැමිණලා තියෙනවා. අපනයන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා අපිට රට කරගෙන යන්න බැරි වෙයි කියලා හිතාගෙන හිටියා. ඒ වුණාට ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒ වෙනස ඇති වෙලා අපි අද දකිනවා නැවත වරක් සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී අපේ රටේ පසුගිය වසරට තිබුණා හා සාපේක්ෂවම තිබෙන අපනයන සංඛ්‍යාවක් අපිට ඒ ඉලක්ක සපුරා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. මේ රටට ගලා එන මැද පෙරදිග සිට සහ වෙනත් පළාත්වල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් මේ රටට එවන මුදල් ප්‍රමාණය අත වශයෙන්ම පෙර තිබුණටත් වඩා වැඩි වෙලා තිබෙනවා. 36%කින් වැඩි වෙලා තිබෙනවා. ඒත් එක්කම රජයට පුළුවන් වෙලා තිබෙනවා විවිධ ආකාරයට පීඩාවට පත් වෙච්ච සීළු දෙනාටම ඉතා දැවැන්ත ලෙස සහාය වෙන්නටත් පුළුවන් වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් හිතපු ආකාරයට මේ කඩා වැටීම සිදු වුණේ නැහැ. මොකද සමහරක් අය දතකට මැදගෙන හිටියේ මේ ප්‍රශ්න මැද්දේ අපේ රටේ රජයට ඒවට මුහුණ දෙන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ අයට යම් ආකාරයක පොඩි කම්පාවක් දැනෙන්නට ඇති මේවා හරියාකාරව සිදු වෙනවා. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් රටතුල පවතින කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් රෝගීන්ට සහ වත්මන් රජයට මෙන්ම සියලු ලක්වාසීන්ට සෙත්පතා මහා අදිෂ්ඨාන පූජාවක් ගොඩකවල මල්වැස්ස විහාර ඓතිහාසික භාවනා මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වුණා. දෙසැම්බර් මස 9 දාටියේදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික දජයන්ට සෙත් පැතීමේ පින්කම් මාලාව මෙවරත් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ දැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහසෑරතුන් අභියසදී සහ ජයශ්‍රී මහා බෝසමිතුන් අභියසදී මෙම පින්කම් මාලාව පැවැත්වුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ පසුගිය කාල සීමාව තුළදී විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි බොහෝ පිරිසකට මේ වන විට සිය රැකියා අහිමි වී තිබෙනවා. එලෙස සිය රැකියා අහිමි වී පීඩාවට පත්ව සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 250ක් සඳහා ආහාර මළු බෙදා දීම සිදු කර තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතාගේ මූලිකත්වයෙන් සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක සහයෝගය මතයි. මන්නාරම මඩු පොලිස් මාර්ග බාධකයේදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 486ක් සිය බහරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. රාත්‍රී පොත් විකාශය අවසන්. ජලිත හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.